කැනුවිලාවකින් සිදු වූ විෂබීජ ආසාදනයක් හේතුවෙන් උණ රෝගියෙකු මියගිය පුවතක් පානදුරෙන් වාර්තා වනවා. පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඖෂධ නියාමන අධිකාරියේ සේවයේ නියුතු අයෙකුයි එලෙස මියගොස් ඇත්තේ. ඔහුව හෘද දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කිරීමට වෛද්‍යවරුන් උත්සාහ කර තිබෙනවා. කෙසේ වෙතත් හෘද දැඩි සත්කාර ඒකකයක් සොයා ගැනීමට නොහැකි වීම මත මෙම මරණය සිදුව ඇති බවයි සමස්ත ලංකා හෙද සංගමය ප්‍රකාශ කළේ. මෙම පුද්ගලයාට ආසාද තත්ත්වයක් ඇති වෙලා තිබුණා. ඒක හෘදයට බලපාන ආසාදනයක්. ඒක කැනුලා එකක් කරා එහෙම නැත්නම් ඔහුගේ ඇඟේ තිබුණ වෙනත් විසබීජයක් නිසා වෙන්න පුළුවන්. ඒක වුණාට පස්සේ ඊට අදාළ ප්‍රතිකාරය කළ යුතුයි. හැබැයි මේකෙදි වෙලා තියෙන්නේ ආසාදනය වෙනවා. හැබැයි එතනින් එහාට ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිකාරය කරන්න අවශ්‍ය ඒ නිසි හෘද දැඩි සත්කාර ඒකකයක් නොමැති වීම තමයි අපි විශ්වාස කරන්නේ මේ මරණයට හේතුව. මේ අතර දිගින් දිගටම බාල ඖෂධ ගෙන්වීම වැනි ජාවාරම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙන්ම ඖෂධ නියාමන අධිකාරියට බරපතල චෝදනාවන් එල්ල වෙමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා විවිධ පාර්ශ්වයන්ද කටයුතු කරමින් සිටිනවා. එවැනි පසුබිමක සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ වංචා පිළිබඳව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණා. එලෙස පැමිණිලි කිරීමට හේතුව සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය චමල් සංජීවට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් තත්ත්වෙන් බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් අපැහැදිලි තැන් සම්බන්ධව සිදු කරපු පරීක්ෂණ වල ප්‍රගතිය පැහැදිලි කරන්න අපි ඉල්ලීමක් කළා. ඒතර ඒ ඉල්ලීම කරාම ඒ සම්බන්ධව හිටපු සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කලබල වෙලා සෞඛ්‍ය ලේකම්වරයාට කියලා තියෙන අප එසේ පැමිණිල්ලක් සිදු කළේ ඇයිදැයි විමර්ශනයක් කරන්න කියලා. ඒ නිසා තමයි අපි අද අමාත්‍යාංශ විමර්ශනයකට ආවේ. පැහැදිලි කරලා දෙන්න ජනතාවට කියන්නේ විවිධ වෙස් මූණු වලින් පිණී සිටින දේශප්‍රේමී චරිත ගැන පරිස්සම් වෙන්න ඕන. ලබන සතිය වෙනකොට වෘත්තීය සමිති සිවිල් සංවිධාන බහුජන සංවිධාන සෞඛ්‍ය අමාත්‍යාංශ ඉදිරිපිට උපවාසයක් උද්ඝෝෂණයක් ඒ වගේම තමයි සත්‍යග්‍රහයක් සිදු කිරීමට සූදානම් සිටිනවා. මොකද මේක තවදුරටත් මිනිස් ජීවිත බිලිගන්නට මේ අතනොමතික දේශපාලකීන්ට හෝ නිලධාරීන්ට මේ රටේ පුරවැසියන් ඉඩ ලබා දිය යුතු නැති නිසා. ඉන්දියාවෙන් ගෙන්වන ලද බාල ඖෂධ නිසාම මේ වන විට වටිනා ජීවිත කිහිපයක්ම රටට අහිමි වී ගොස් අවසන්. නිර්වින්දන එන්නතක ඇති වූ බව කියන සංකූලතාවයක් මත අවාසනාවන්ත ලෙස පසුගියතා චමෝති සංදීපනීට දිවි අහිමි වුණා. මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කර ඇත්තේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කර ඇති අතර අදාළ වෛද්‍ය කණ්ඩායම අද පස්වරුවේදී පේරාදෙණිය ශික්ෂණ රෝහලට පැමිණීමට නියමිතයි. ඒ පිළිබඳව වාර්තාව ලබන අඟහරුවාදාට පෙර ලබා දෙන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝග කර ඇත්තේ. මෙලෙස දිනෙන් දින ඖෂධ නිසා ඇතිවන සංකූලතා මත මරණ වාර්තා වීම හමුවේ සෞඛ්‍ය අමාත්‍යවරයාට දැඩි චෝදනා එල්ල වෙමින් පවතිනවා. අද අපේ රෝගී පරීක්ෂණාගාර මීයන් බවට පත් වෙලා තියෙනවා. රෝහලට යන්නේක මෝචරිට යන්නේක බවට දැන් පත් වෙලා තියෙනවා. දැන් මේ එක එකට ගාන කපන්න කොට පාදගෙන අපේ රෝගී ජීවිත බිල්ලට දෙන ඉරණමකට මේ රට ඇදපටලා තියෙනවා. මේ තරම් පාපි තුච්ච දේශපාලඥයන් සහ නිලධාරීන් ලෝකෙ වෙන කොහෙවත් ඉන්නවද කියලා අපි නම් දන්නේ නැහැ. මේ වගකීම බාර අරගෙන එක්ක ඇමතිය ඉල්ලාස් වෙන්නොත් නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ඉල්ලාස් වෙන්නොත් එකෙක්වත් ඉල්ලාස් වෙන්නේ උන්ට කිසි ගාණකුත් නැහැ. ඇමතිතුමාමත්යම් කිසි මට්ටමකට අඳනෝ. ඒ වගේම අපි කියන්න කැමති ඇමතිතුමනි, ඔබතුමා පත් කරපු අය තමයි මේ ඉන්නේ. නැත්තම් මේ විශේෂයෙන් වංචා දූෂණ වලට චෝදනාවට ලක් වෙන්නේ. ඒ වගේම අකාර්යක්ෂම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක් ඉන්න එක තමයි ඔබ ගොඩක් හේතු. ඔබතුමාට ඒක තේරෙන්නේ නැත්තම් අපි හිතනවා එහෙමනම් ඇති ඉතින් ඔබතුමා හිටියා. අපි හිතනවා ඔබතුමා සුව කැමැත්තෙන් යම් කිසි ඉවත් වීමක් සිද්ධ වුණා නම් හොඳයි කියලා. අපි කියනවා ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට මේ ඇමතිවරයාට විශ්වාසභංග යෝජනාවක් ගේන්න. අපි විපක්ෂයෙන් ගෙනාවොත් මේ ආණ්ඩුවම එකතු වෙලා මේ දූෂිත කණ්ඩායම ආරක්ෂා කරන්න කටයුතු කරાવી. හැබැයි ආණ්ඩුවේම මන්ත්‍රීවරුන්ට පුළුවන් මේ රටේ ජනතාව ගැන හැඟීමක් දැනීමක් තියෙනවා නම් විශ්වාසභංග යෝජනාවක් ගේන්න. එහෙම නැත්නම් අපි ගේනවා. ඒකට සහයෝගය දෙන්න කියන ඉල්ලීම අපි මේ රටේ ජනතාවගේ ඡන්දෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියා සිටිනවා. තමන්ට එරෙහිව සිදුවන කුමන්ත්‍රණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම සතියේදී පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. තමාව අපහසුතාවයට පත් කිරීම සඳහා සංවිධානාත්මක කණ්ඩායම් කුමන්ත්‍රණ සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.